සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලව Red TV LK අපේ YouTube channel එකට. මේ වීඩියෝ එක තුලින් අද අපි ඔයාලට කියන්න යන සමහර දේවල් දැනට චීනයේ ජීවත් වෙන කෙනෙක්වත් අහලා නැති බව නම් අපිට හොඳටම විශ්වාසයි. අහනකොට ඔයාලටත් හිතේ ගොඩක් වෙලාවට මෙහෙම දේවල් ඇත්තටම චීනයේ තිබුණාද කියලාත්. ඉතින් අපි බලමු චීනය ගැන ගොඩක් දෙනෙක් නොදන්න කරුණු 10ක් ගැන. අංක 1 පාද බැදීම. පුරාණ කාලයේ පිරිමින් කකුල් කුඩා ගැහෙනුන්ට වැඩි කැමැත්තක් දක්වූ බව චීන අතීත මූලාශ්‍රවල සඳහන් වෙනවා. මේ නිසා පුරාණ ගැහෙනු ළමයි තමන්ගේ කකුල් කුඩා කර ගැනීමට භාවිතා කරන ලද උපක්‍රමයක් තමයි මේ පාද බැදීම ලෙස හඳුන්වන්නේ. මේ සිදු කිරීමට ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ රිදිපටි. මේ සිදු කරගැනීමෙන් ඔවුන් තමන්ගේ පාද අඟල් 3ක් හෝ 4ක් වැනි ප්‍රමාණයකට කුඩා කරගනු ලැබුවා. ඔවුන් විසින් අතීතයේ මේ ආකර්ෂණය උදෙසා සිදු කෙරුවොද මේ නිසා පාදවල ඇඟිලිවල අස්තියේ සිට විකෘති වීමකට ලක් වෙලා තමයි ඔබට මේ පේන තත්වයට පාදයේ සැකසෙන්නේ. එමෙන්ම මෙය අතීතයේ නීතිගතව පැවති අතර ඉතාමත් වේදනාකාරීද වූ අතර වර්තමානයේ මේ චීනය තුල නීති විරෝධී ක්‍රියාවක් වෙනවා. අංක 2 සතුන්ගේ සියලුම ශරීර කොටස් ආහාරයට ගන්නවා. පසුගිය කොරෝනා ආරම්භක කාලයේදී සිදු වූ කතාබහවල් නිසා ඔබ මේ වන විට හොඳින්ම දන්නවා චීන ජාතිකයන් ආහාරයට නොගන්නා සතෙක් මිහිපිට නොමැති බව. ජලයේ ජීවත් වන සියලුම සත්වයන්ද ගොඩබිම විසෙන විශාලතම සත්වයාගේ සිට කුඩාම සත්වයා දක්වාද ඔවුන් ආහාරයට ගන්නවා. මෙම සත්වයන් කිසිවෙකුගේ අහක දමන කිසිවක් නොමැති තරම්ය. මේ අපිට පිළිකුල් සහගත වූවත් චීන ජාතිකයන් කුඩා කල සිට පුරුදු වූ සංස්කෘතියේ එයයි. අංක 3 චීන නව නිපැයුම්. අද වන විට නව නිපැයුම් නිපදවන රටවල් අතරින් චීනයේ සිටින්නේ ලොව පළමුවන ස්ථානයේ. ඔබ හොඳින්ම දන්නා පරිදි ලංකාවේ අප අද දකින බොහොමයක් නිමි භාණ්ඩවල නිෂ්පාදකයන් වන්නේ චීනයයි. ඉතින් වර්තමානයේ පමණක් නෙවෙයි අතීතයේදීත් ඔවුන් ලොවට බොහොමයක් නව නිපැයුම් එළිදක්වා තිබෙනවා. ඒවා අතරින් වෙඩි බෙහෙත්, සරුංගල්, දුන්න සහ පාපන්දු ක්‍රීඩාව වැනි දේවල් චීන ජාතිකයන් ලොවට හඳුන්වා දුන්නා. තවද බටහිර ජාතිකයන්ට නැතුවම බැරි ටොයිලට් පේපර් එක පවා මුලින්ම නිපද වූයේ චීන ජාතිකයන්. අංක 4 ලොව දියුණුම ජාතිය. ලෝකයේ නව තාක්ෂණික නිපැයුම් ඉදිරිපත් කිරීම අතරින් ඈත අතීතයේ සිටම ඉදිරින් සිටින්නේ චීනයයි. මේ අතරින් භාණ්ඩ පමණක් නොවේ ආහාර වර්ග පවා නව නිපැයුම් ලෙස චීන ජාතිකයන් විසින් ලොවට හඳුන්වා දුන්නා. ඔවුන් විසින් 19 වන සියවසේදී නිපැයුම් කරන ලද ආහාරයක් ලෙස කුකීස් නමින් ආහාරයක් ලොවට හඳුන්වා දී තිබෙනවා. අංග 5 කඩදාසි සන්නහ. අපි සාමාන්‍යයෙන් මේ තක් කාලයක් දැක තිබු යුදපටයන්ට තිබුණේ ලෝහවලින් නිපද වූ සන්නහා ඇඳුම්. නමුත් චීනයේ ක්‍රිස්තු පූර්ව 600 කාල පරාසෙත් තුළ කඩදාසි සන්නහ චීනයේ යුද ඇඳුම් සන්නහ ලෙස භාවිතා කරලා තියෙනවා. අපි හොඳින්ම දන්නා පරිදි කඩදාසි කියන්නේ අතින් ලේසින් ඉරා දැමිය හැකි ද්‍රව්‍යයක්. නමුත් මේ කඩදාසි සන්නාහයන් ඇගලාගෙන ඔවුන් යුද්ධවලටද සහභාගී වී ඇති බව අතීතයේ සඳහන් වෙනවා. අංක 6 චීන අධිරාජ්‍යය. චීනයේ බොහෝ අධිරාජ්‍යයන් විසින් පාලනය කරලා තියෙනවා. මේ අතරින් ඉතාමත්ම ලාබාලතම අධිරාජ්‍යය වන්නේ චීනයේ හැංග රාජ වංශයේ එවකට චීනය පාලනය කළ ෂැන් අධිරාජ්‍යයය. ඒ වගේම රාජ්‍ය පාලනය බාරගන්නා විට මොහුගේ වයස අවුරුදු 2ක් පමණි. නමුත් ඔහුගේ රාජ්‍යපාලනයේ වසර 2කට සීමා වූ අතර ඔහුට වයස අවුරුදු 4 දී ඔහු මිය යනවා. එමෙන්ම චීනයේ එක් කාන්තාවක්ද පාලනය කර ඇත. ඒ ක්‍රිස්තු පූර්ව 1692 වන අතර මැය විසින් අවුරුදු 50ක් පමණ චීනයේ පාලනය කර ඇත. එමෙන්ම මැය විසින් වයස අවුරුදු 2 දී රාජ්‍යපාලනයේ බාරගත් ෂැන් අධිරාජ්‍යව ඝාතනය කරන්නට ඇතයිද සැලකෙනවා. අංක 7 මාඕ සේතුන්. කමියුනිස්ට්වාදය මිනිසුන් තුළ මහත් හිසරදයක් වූ පාලන ක්‍රමයක් වුණා. මාඕ සේතුන් චීනය පාලනය කළ සමයේ මේ කොමියුනිස්ට්වාදය චීනය තුළ තදබල ලෙස පැතිරී ගොස් තිබූ අතර මේ නිසා මිනිසුන් මිලියන 40කගේ පමණ ජීවිත අහිමි වන්නට ඇතැයි ගණන් බලා තිබෙනවා. මේ වුණත් මාඕ සේතුන්ව චීන ජනයා විසින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගත්තා. නමුත් මාඕ සේතුන් යනු කෙසේ මිනිසෙක්ද කියනවා නම් ඔහු ඔහුගේ පාලන සමය තුළදී මිනිසුන් නිරන්තරව ලිංගිකව හැසිරිය යුතු බව ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් ඔහු නීතියක් පවා පනවා තිබුණා. නියමාකාරයෙන් ලිංගිකව හැසිරීම ඉගෙන ගැනීමට අවශ්‍ය පුද්ගලයන් හට ඒ පිළිබඳව පුත්පවා නිර්මාණය කරලා බෙදා හැරලා තියෙනවා.
එමෙන්ම චීනය තුළ වැඩිවියට පත් වූ සෑම ගැහැණු ළමයෙක්ම මෞර්සේතුන් සමග ලිංගිකව හැසිරිය යුතු බවට නීතියක් පැනවුවා. ඉතින් මෙම නීතිවලට බියෙන් බොහොමයක් ගැහැණු ළමුන් මෞර්සේතුන්ගේ ගුදුරු බවට පත් වුණා. අංකාට චීන මිත්‍යාවන් මෙයත් බොහෝ විට අපි හැමෝම අත්දැකලා තියෙන දෙයක්. මිත්‍යා කතා පිළිබඳව කතා කිරීමේදී චීනයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා. වර්තමානයේ පවා අපිට නිරන්තරයෙන් චීන මිත්‍යා පිළිබඳව ඇති නවකතා, රූපවාහිනී වැඩසටහන් ආදී දක්නට ලැබෙනවා. එමෙන්ම චීනය තුළ වඩාත් ප්‍රසිද්ධ මිත්‍යා කතාවක් තමයි පංගුනම් දෙවියෙකු විසින් අහස සහ පොළොව නිර්මාණය කළා යැයි සැලකෙන කතාව. මේ පිළිබඳව පොත්පත් පවා ලියවී තිබෙනවා. අංක 9 චීනය තුළ ඇති දඩුවම්. චීනය තුළ කුලාධිකාරයේ බොහෝ සෙයින් දක්නට ලැබුණු අතර එම නිසාම වහල්භාවයෙන් පෙළෙන ජනයා උසස්සය සම්මත කුලවල මිනිසුන්ගේ නිරන්තර පීඩාවට පත් වුණා. මෙම දඩුවම් සඳහා වයස් භේදයක් හෝ වෙනත් කිසිදු ආකාරයක සමාවක් නොමැති අතර සියලු දඩුව ප්‍රසිද්ධියේ මිනිසුන් ඉදිරියේ සිදු වුණි. මෙහිදී දරුණු ලේවැගිරියම් දක්වා වූ සූක්ෂම දඩුවම් ක්‍රම ඔවුන් විසින් භාවිත කර ඇත. අංක 10 දෙවන ලෝක යුද්ධයේ සහ චීනය. ලෝකයේ සිදු වූ බිහිසුණුම සිදුවීම් වලින් එකක් තමයි දෙවන ලෝක යුද්ධය කියන්නේ. දෙවන ලෝක යුද්ධ සමයේදී මිලියන 14කටත් වැඩි චීන සාමාන්‍ය ජනතාව සහ සොල්දාදුවන් පිරිසක් චීනයට අහිමි වෙලා තියෙනවා. මෙම මරණවලින් ඔබට පේනවා දෙවන ලෝක යුද්ධය තුළ චීනයේ මැදිහත් වීම ඉතාමත් ප්‍රබල බව. මෙම සටන්වලදී චීනයේ අසල්වැසි රටක් වූ ජපානයද චීනයට එරෙහි වූ අතර ජපානයේ අතින්ද චීන ජාතිකයන් විශාල පිරිසක් මරුමුවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකනුත් ඔයාලා නොදන්නා දෙයක් දැනගන්න වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.